කියන දෙයක් ඒ වෙලාවේ දෙඩුව නම් අහවරයි නේද මාත් දෙඩුව ඒකමයි මට විශ්වාස නැහැ කියලා කීවම අපි එක්කෙන මට දොස් කීවා එයාට නම් හොඳ විශ්වාසයක් තියේ මේකෙන්වත් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා ඔය අක්කුට්ටිගල හාමුදුරුව ගැන එක එක්කෙනා කටකතා කියනවා ඔය මොනරාගල පැත්තේ පන්සලක ඉඳලා පස්සේ ආවාසයක් හදලා යන්තර මන්තර ගුරුකම් කළාලු සිංහල නෙවෙයිලු මලය අලංකාරය කියලා කියන්නේ කෑනු කීප දෙනෙක්ම එයා නිසා කැප්පර වෙලා තියෙනවා ඊට පස්සේ තමයි ඔය ඉන්දියාවට පැනලා ගිහින් දැන් ඔය මෙහෙට ඇවිල්ලා තියෙන්නේ රාසෙක් වගේ මිනිස්සෙක් එක්ක කවුද අක්ක යාළු වෙන්නේ එහෙම දොඩන්න එපා නංගී කළු කුමාරයා රාසෙක් උනත් මිනිස්සෙක් නෙව ඔහොම දොඩනකොට මට යන්නත් බය හිතෙනවා තනි පංගලම යන්නේ නැහැ නේව උදේ නිස්මලයට යනවා නේව ඉතින් මක්කටයි බය වෙන්නේ මට හිතෙනවා මම ගිය ආත්මේ මක්ක හරි ලොකු පවක් කරන්න ඇතිය කියලා ඒක නෙව මම මේ තරම් විඳවන්නේ මගේ පළවලේ අනිත් හැම ගෑණියෙක්ටම දරුවෝ ඉන්නවා මං තාමත් උල්ලනවා තංගි විතරක් නෙවේ මමත් එහෙමයි නෙව මේ නංගිට කියන්නම කියලයි හිතාගෙන උන්නේ. ඔය යන්තර මන්තර ගුරුකම් අත්හැරලා ආරකද හොඳ දොස්තර මහත්තයෙක් ළඟට ගියොත්. ගාලේ ලන්සිවිත මහත්තයා. හොඳයිලු. වංගියක් අක්කත්තේ දොස්තර ගාවට ගියා නේද? හරි කිය නැති වුණාට අංගෙට හරි ආවි ගාලු ගෙනියනවා නම් බීරලු විකුණ ගන්න හැකි කොහෙද ඉතින් මෙහෙ උන් ඉල්ලන්නේ කුණු කොල්ලෙට නෙව ටිකක් ගෙනින් වැඩක් නෑ නෙව එහෙමයි කියලා ඔය ආකාර නැහෙන්න පුළුව නෑ ළමයෝ. මේ රෝල් ඉස්ලාමයා නේව. Thank you.
කරවල කූරී. දැන් කරවලේ නම? ඔය අපේ වෙද මොහන්දිරන් උත්තමයට ලැබෙන දැකුම් තමයි. ඊයේ පානදුරේ ගිය වෙලාවේ ලැබුණේ. මං ගොහින් එන්න. කතුලුවට යන ගමන. එහෙම කියලා කොහොමයි පුතේ? තේ කහට ඩිංගක් බීලයන්. එමු එමු. මුද්දරක් පලන් ටිකක් ගිහින්. සීවරණී බිම වාඩි වෙන්න එපා. පුතන්ලියව බිම වාඩි කරවයි කියලා අගදන්නගෙන් ඉඳල් පාර තමයි මට කණ්ඩ වෙන්නේ. යමු යමු. ඊයේ හව අපේ ගෙදර එනවා කියලා මක්කයි නාවේ. වැලිගම හාමිල්ලාට රේන්දයක් අහවර කරලා දෙන්න තිබුණා. රෑවෙනකම් ඒක අහවර කරා. ගොම්මන් වැටුණාට පස්සේ මෑහුන් ගේතුම් කරන්න බය නැති? වලාමයි. අරමක්කේ. ගොම්මනට කළු කුමාරයා නෝ. අම්මේ නිග්ගා වැටියමින් ගම. ඒ සල්ලි පොලියට දෙන වැඩේ ගන්න. අයියගේ හැටි මනාපයක් නෑ උන්. අනික මේක අයියගේ තානාන්තරයටත් හොඳ මදිනවා. අපිට මේ තියෙන ආදායම් මදි ඈ. නෑ මං එහෙම කිව්වේ. අම්මට ඉතින් හැමදාමත් ඔය ගමක් ගමක් ගාලේ රස්තිය අදු වෙන්න හැක්කේ. හැම දෙයකටම එපා එපා කියලා කිව්වොත් ඒක එහෙමම තමා බං. ඒක නෙමෙයි උදේනිස්. මක්කේ හාමුදුරු දෙඩුවේ. හෙට අනිද්දා හොඳ නැකතක් බල්ලා සාන්ති කර්මේ පටන් ගන්නම් කිව්වා. දෙයියන්ගේ පිටෙන් අපිට දරුවෙක් නම් ලැබෙයිලු. ඒත් ඉතින් පබිල් නාට්‍යයක් කපලයිලු. උදේනිස් අපට ඔය හැම පැත්තක්ම බලන්න බෑ බං. දරු පැටි කඹුණාට පස්සේ ඔය හැම දෙයක්ම හොඳට සිද්ධ වෙයි. අපේ ගෙදරට ගේනගෙන හැම ගෑනු වඳයි කියන කතාව මට නම් තවත් අහන්න බෑ වෝ. මට සුණංගුණා. මම යන්නේ.
දැන් කොහොමේ? දැන් හොඳටම ගුණයි. අතපය කොර වෙලා නැති තිබුණේ. අර කසහයට ගිහින් බොන්නේ පටන් ගන්නතර පස්සේ මතුවිත් කනවා. එහෙමනම් දිගටම කසහයට ගිහින් බොමු. එහෙමයි. මම තව බේත් ගුලි ටිකක් දෙන්නම්. දින 10ක් දිනකට එක බැගින් මේ බේත් ගුලි ටික බොන්න ඕනේ. එහෙමයි. තේ ඇඹුලෙන් දිය කරලා කෑමෙන් පස්සේ එහෙම දින 10ක් මේ බේත් ගුලි ටික බීලා ලෙඩාගේ ගුණාගුණ බලන්න මන් ළඟට එක්කන් එනවා හොඳයි. එහෙමයි. අපි ගිහින් එන්න. මේ කාෆිය අරන් යන්න. අපේ එහෙම බෑ. කාරියක් නෑ. මට බුලත්තද මද? බත් මතර ගෙවල් අස්ලා බුදිය ගතර කාසිය හම්බෙන්නේ නෑ බං. ලෙලිතලා ලනුවමර පුළන්නේ කාසිය හොයන්න. උඹලගේ තියෙන කම්මැලි කමනේ. කරුමෙගෙනම දොර දොර ඉඳපන්. මං තා සුමානේයි බලන්නේ. ඊට පස්සේ කංගෙදිරි ගන්න බෑ ඔන්න. එහෙම නැත්තම් කාලේ කිට්ටන් ගෙදර බඩික සේරම විකුණනවා. මට කාසිය ඉඳ කරන් ඉඳ බෑ මේ සැටි. දෙනිසුනේ හැන්ද කරේ පන්සල පැත්තේ අනුවයි කිව්වේ අර මක්කටේ මම හිතුවේ යාමිනේ දන්නේ නැති කියලා නායක ස්වාමීන් වහන්සේ තමයි පයින්ට යව්වේ යක්කු ටිකල උන්නාසේ මුණ ගැහෙන්න කියලා තේරුවෙන්ම ගුරු කන් අත්තේ වැඩ මං හිතුවේ යාමිනේ දන්නේ නැති කියලා යක්කු ටිකල උන්නාන්සේ යමක් කළොත් කොළාම තමයි. උඹලා ඇත්තෙන් ඕක ගම පුරාම පූජිත කරන්න එපා. මම හිතේ අනුන්ගේ උපදූප වෙන්නේ නැති විදිහ හිමි දන්නේ නැහැ. මක්කේ මන්නෝ දන්නේ.